මාජ සංගාය බුදුගුණ සිහිකර බුදුහිමි වඳමි දම්ගුණ සිහිකර සදහාම්වඳමි සගගුණ සිහිකර මහාසංග වන්දමි සිහිකරකරගුණ තෙරුවන් වඳීමි තවත් සොදුුරු දෑසනක හිරු සමාජ සංගායන සමග ජීවිතයට පණවිඩියක්ක අහනලො වැසි සැද ඇැති පින්වත් පින්ංවතියන පින්වන්ත දරුවනය දරියනේ ගෙවිී ගෙවී යන මේ ජීවිතය අස්සේ අපි අලුතෙන් හැම දාම ඉගෙන ගන්නවා පින්වත්න අපි කල්ප ගාහනක් වයිසක මිනිස්සු සමහරුුණං වයිසැහුවම කියන්නේ දැන්තිීනවයිස අපි හිතම මේ දේසු මහන කවරුවර ඉන්නවයි කියලා අවුරුදු පනස්තුනක එක්කනේ ඇත්තට මේ යාට පනස්තුනයි කියල කියන්නේ කල්ට. අපික මේ දෙසුමහන අවුරුදු පහලවක ළමයකින් වයි කියල එයාට අවුරුදු පහලවක්යන කයියට. එතකොට එයාගේ විඤ්ඥානයට කල්ප ගානක් වයසයි. නොයකුත් බවගනන් සංසාරය සැරිසැරවිංආාපුූ ඒ විඤ්ඥානය ඊට වඩා වයසයි. හැබැයි ඒ විඤ්ඥානය ඇතුළ තියෙන රාගදවේශ මෝහ දවසින් දවස පූුණ වෙනවා මිස දවසි දවස තියුණු වෙනවා මිසක ඒක ශක්තිය බාලවෙන්න නෑ දහම් ඇසීමෙන් තොරව ඒ හිදා අදත් මේ පණිවිඩයහන්න කියලා කියන්නේ ලෝකේ හැමද අධ්‍යා මසුභවාදය බලන්න්‍යෙවෙේ පින් වත්න්නේ. ලෝකේ ඇත්ත දකින එක සුබහින්දා කදකොඩක් කියලාවට උදේ පාන්දරම හාමුදුරු බණට කිවෝොත්හෙ මේ ලෝකය අනිතති්‍යයි මේ ලෝකෙ දුකායි මේක තමන්ග කියලල්ල ගන්නපා මේ මරණය ලංඟ අයියේ වගේ කතාකිවොත් ඔවු උදෙම්ම මෝසල කතා කියනවා කියලා තමයි හිතන්නේ. මං ඔබට මෙහෙම වත් කවුරුවර කෙනෙක් ගමනක් කියයනවා. ගමන කියයනකොට මගේ කෙනෙක් මරන්න බලඟන්නවා. ස්තිරෝ මරනවා. එතකොට කවුවරරි කෙනෙක් කලින්ඇවිල්ල කියනවා හැම දාම කියනවා. ඇදාම් පෑම්පයිට කියනවා මෙවා මරඩගෙනෙ මග ඉන්නවා. ඔයා මරන්නගෙන මගේ ඉන්නවා කියලා කියනවා. එතකට අරය බනිනවා කියන්න එපා ඕක මට කැමදා මට මරණ මතක් කරනවාන. කොමත්ති මා මරණඩගෙන කින්වා කමන්න එනඩොක් මට මතක් කරන්නපා කියලා. පින්හතින හැබැයි දන්න වත්නතුව ගිහින් මැරුම්කා පුවම තියෙන පීඩාවයි. මරන්ඩගෙන කින්නට දැනගෙනගහිම් මරකට තියන්නෙ පිඩාව හරි වෙනස්. තරක් නෙේ මැරන බව දැනගත් තම යා මෙහිදිගත්ත කරන්න ජවිතහැරි වෙනස්. ඒතරක් නෙවෙයි කවදහරි දවසක නැනව කියෙන සිද්ධියෙන් ගැලවෙන ක්‍රමියයකෘතියෙනවා. ආංය කරමී ඔොයාගන්න එතනට යනකම් වෙලාවතියෙනවා. ඒක නිසා හිතන් දෙපා හාන්දුුරු උදේෙන්ම බණට ලෝක ඇත්ත කියල දුන්නක් එහෙම ඒ ම සැලයි කියලා. හැබේ අදම කතා කරට දෙන ඇත්තටම එහෙම කාරණාවක් ගැනවත් නෙවෙයි. අදබං ඔබට කියයාදන්න කලපනා කර සූත්‍ර විටක සයුත්තනය කායන මහාලී කියන සූත්‍රය මහලී කියල කියන්නේ දරුවනය පින්වත්න ලික්්ෂවි පුත්‍රය මහලී කියන ලිච්ෂවි පුත්‍රයා විශසාලා මහනුවර කටාගර ශාලාවේ අපේ බුදුහාමුත්‍ර වැඩෙන්ද ඇද තැට එතැට කිහිල්ල මහල්ලී කියන මේ කුමාරයා බොහම බල පරාක්‍රමයක් තින හොදට කාය බල තියන. හටි චක්තිවන්ත මනුන්සේ.ය නිකා කෙනෙක එමනේ මහල කියලක මහලි ලච්චිවිකුවම බඳුල මල්ල කෝසල මහරජතුමා වැනි මහා බල පරාක්‍රමයක් ඇති කාය බලා ඇති මනිසුත් එක පුහුණුව එච්ච කනෙ. එතකොට මේ මහලි ලිච්චවන් කිය ගීල බුදුහාමුදුරන්ගෙන් ආනම සාමිනය බහන්සේ සක්‍ර දෙවියෝද කලා තියෙනවාද කියලා. පසන් බුදුහාමුන්දුර වදාලා මහි මම සක්‍ර දෙවිරු දැකන තිනවා කියලා. එතකට ස්වාමීණයෝ බහන්සේ ඇත්තම සක්‍රදියව දක් වඩබෑ සැබෑම සක්‍රදු දකින කමාරුල් නියම සක්‍රයා දකි නමාවරේ බොහන්සේ දකිින් ඇත මෙලහටය සක්‍රයාවිදියට පෙනීන්න කෙනෙක් වඩති එහෙමත් ඉන්නවා කියලා මහලි කියන. බුදු හාදුරු අදාලා නෑ මහල්ලි මම සක්‍රය කවුද කියත් දන්නවා සක්‍රයෙක් වීම සඳහා අවශ්‍ය කරන ගතිගුණුටිකක් දන්න සක්‍රේක්ගාව තියෙන ගතිගනටිකන් දන්නවා. ඒ වනාරේ මහාලිට පුදුමයි මහලි කියනවා එනට වහන්සේ ඇත්තම සක්‍රයාදුවි දකින්නේ. මහා මම නියම සක්‍රයාගේ විස්සර ටික දන්නවා. ඔ සක්‍රයා කියන කෙනා දැනට සක්‍රපදවේ ලබලයින්නේ. ඔබ හලා ඇති සක්‍රද කියලා කියන්නේ. සක්‍ර කියල කිව්ූ හම දෙවියන්ගේ නායකෙ ගැන කතා කරනවා. දෙවියන්ට අධිපත්තුවා. එතකොට මේ සක් දෙවිඳු දෙෙදෙවුලොවට අධිපති සක්‍රනම් දේවේන්ද්‍රයක් කිව්ූ හම. ඉතාම මහා පරාක්‍රමයක් තිබුණු මහා පුුණ්්‍යෙ මහිමයක් ති බුණු දිව්‍යනාය එකේ. එසකොට බුදු හාමුදුරු වධාරණවා. තිෙන්පය කෙනාගිය පෙරබවයක මනුස්සු ෝකී සක්ක කියන කෙනා එක කාලවලට දැන් දිව්‍ය ලෝකවල නායක පදවිය ලබන අය මනුස්සු ලෝක වගේ තමයි වෙනත් ලෝකෝල වගේ තමයි පින්වත්න්නේ ඒ කාලට එපුුණෙ මහිමේ තියෙන කෙනා තමයි ඒ නායකත්තින් ත සක්ක කියන්නේ පදවියක් ඒ පදවට නොයකුත් අයිනා අපේ බෝධි සත්‍යයෝත් සක්‍රපදගේ ලබල ඇට පවස්ස අතිබුණා ඒ නිසා මග කියල කුමාරයක් මිනිස්සුන්ටු දව් කරලා මම්මාවත් අදල එතකොට නොයකුත් පුුණන්න කටයුතු කරලා එකිනිකාට සහයෝගයේදීල සමාජ සත්කාර කරලා කෙටි වචන කිව. සමාජ සත්කාර කියන බෝසත් ගුණේ පුරදු කරලා දෙවලෝගියා ආං ඒක නිසා හැමදාම සක්‍රයට මගවන්තු කියලා දුවන්ගර මහාහලිටි කියන හ මග කියල කෙනෙක කළ සමාජ සක්කාර නිසා ඔහු සක්‍රපදවයට පත්ව වුණු බැවින් හැමදාම සක්‍රයාට මගවන්තු කියලා කියනවා ඒ සක්‍රයගේ සමුගැනීමෙන් පස්සේ ඊළඟ සක්‍රයටත් මගවන්තු කියල කිය ඒතරක් නෙමෙයි සක්‍ර කියන පදවයට ඇවිත් තියෙන්නේ පෙර දන්දීලා එකයි පුරින්දද කියලා කියන ඔන්න බලන්න පුතේ පෙරදන්දීලා පරිත්‍යයාගේ කියන එක දානය කියන එක සක්ක පදවේපවා ලබන් හේතුවෙන එක. ඇෞදේම මෙ ණට කිවෝ පාසකම්මල කියන යයි සක්‍ර දෙවියෝ ගැන අපිට කියලා දනවත් බලවත් මිනිස්සු ගැන අපිට කියලා. අපේ හිතේ තවදුරටත් කාමතන්නාවන් බවතන්නාවන් විභවතන්නාවන් ඇැතිකරවන අද මන්ද මේ සාමීන් වහන්සැලා අපිට මේ සක්ක සම්පත්තියත් අලියමලුව කෙලපිඩක්සේ අතාරෙන්ඩ ඕන එකක් කියරයි බුදුමුදුරු අදාළේ ඒක නිසා ඒ සැපසම්පත් පස්සේ යන්න ඒවට ලෝභකමක් ඇති කරන්න නෙවෙයි අපි බණහන්ඩ ඕන බණ කියන්න ඕන කිය පින්වති මටහිතම එකත් හරි පරිසමෙන් තේරුම් ගඩ න එකක් කියලා මොකද සත්‍ර කියලා කියන කෙනා එතිෙන්ට පත්වෙලා තියෙන දන්දීලා කිය කියෙන එක ධානය කියර කිය නිර්වාණයට අදාල පාරිතාව ෙස්නැසීමට අවශ්‍ය පාරමිතාවත් තමයි. හැබයි ඒ පාරමිතාව මගවදංහවෙල දෙන්න තේද වෙල කෙනවා. නිර්වාණබෝධයට පාරමිතාගරුම් පිරුඋත්තමයෝ දන්දීපුය තමයි. හැ එක වෙනත් ප්‍රතිඵල තියෙනවා. හැබැයි ඒ වෙනත් ප්‍රතිඵලට ඇලෙනව කියල බයට දන්දෙන එක නැවත්තුවා කියලා නිවඳකින්න බෑ. එහ දානය කියලා කියන්න මේ ගස පාරමිතාවල ගැ ගන්න දිහට පිළිවෙල ගත්තාම් පලවෙනි පාළමිතා. එනම් පෙර දන්දුන්නු කෙනත් සක්‍රදෙේව වෙලා උපදනවා. එනම් පින්වත්න අද දවස එකනිකාට සහයවෙන්න පුළුවන් විදිහයට කියලා මංගොට යෝජනා කරන්නේ සක්‍රදී වෙල පොදින්ට කියලම නෙවෙයි. ඒ නිවනටත් වදගත් නිසා. ඒක ඔබේ හිතේතියන ලෝබකාවම කරගැනීමට හේතුවන නිසා. හැබැයි ඒකට හේතුවෙන නිසා දදුන්නාම ධනවෙලින් මට සංසාර්දුකින් ගැලවඩට ලැබ වකිල ප්‍රාර්ථනා කරහම මගදි සක්‍රපදවි රාජ පදවි සිටි පදවිත් ලැබයි ඒ ලොකයාත හර්ථය හැබ එක කියලා දුන්න එකට ඇලෙන්න නෙවෙයි. එතකට එවිතරක් නෙවෙයි පංවත්න පෙර දන්දීපුය සක්‍ර දෙවි වෙල එපදින විදරක් නෙමයි ඒදාානය සකසා දුන්න නිසා සක්‍ර කියලා කියනා මහල්ලි සකසා දන් දුන්නු නිසා ඔන්න ට උදේම පණේඩයක් තිනවා අද කාටහරයේ උපන්දිනයකට හෝ නැතම් රෝගියෙක් බලන්න හෝ තෑගක් කරයන්න ඔබේ හිතේ තියෙනවල ඒක සකසා දෙන්න මොකදද මේ සකසා දෙනවා කියලෑ ඒක ඉතාම් පිළිවෙලට දෙන්න හිතන්නක යාළුුවට තෑගක් දෙනකොට අපි නිකම්ම දුන්න නෑ ඒ ලස්සන්න කඩදාසියක කොතලා ඔකට සම්ලල ගැටේකුද්දාලා සැරසිල්ලක් කරල තමයි දුන්නේ. එතකොට මනා කොට දුන්නා සකසා දුන්න සකච්ඡන්දා තබං. මනාකොට දීයුතුයි කියකක් තියෙන. අපි යාචකයකුටනත් පින්වත්න්නේ නො මනා කොට දෙන්න හෝද නෑ. මනාොට ඒ ලබන්නාගේ හිතේ ප්‍රීති ඇති වෙන විදිහට. පිළිවෙලට දුන්නාම ඒක දුන්නේ තමන්ට අගෞලෝ කරලා නෙවෙයි කිය හැ ීමක්ති. ඒක තුළ අපට තවත් පින් රැස්සෙනවා. එතකට සක්‍ර කියල කියනවා සක්කසාදන්න දුන්නු නිසා මහලි මහලට ඉතාගන්න බෑ බදවාමුදුරු සක්ක්‍ර කියන කියෙනව විසර කර යනවා. ඒත රක්න මහාහලෙ මේ මේ උතුමන් මෙ බඳු මේ පිින් ඇති මේ පුරුෂයා ඒ දෙවියන්ගෙත් නායක බවට පත්වීමේදී ඔහු සංසාර කරපු මහමේ නිසා. ඔවුට එක වෙලාව සිතිවිලි දහක්කිතන්න පුළුවන්. සහස්සක්කී කිය කියන. එකවැර සිතිවිලි දහසක් ද්‍යාවලන පුළුව. සහස්සක්කී කිය. සුජම්පති කිය කියන. සුජා කියන රජාපතියට නැතන් ඒ දේවයට සානපුරුෂ්‍යාවීමණ නිසා. සුජම්පති කිය කියවා. මෙ මෙවැනි නංවලින් මේ සක්‍ර කියන කෙනාව. එමනක් නෙවෙයි මහලී. දේවා නමින්ද කියලා කියනවා. දේවා නමින්ද. මේ දෙවියන්ගේ ශේෂ්ේක් බවට නනාහිෙක් බවට පත්තලඉන්නම්. මේක නොයකුත් නංවලින් සක්කය හඳරවා. පින්වත මට ඕනි වනේ අද සමාජ සංගායනවලින් සක්‍රදයියගේ නංවල තේරුන්තික කිය දෙ නෙවෙයි. දෙවියන්ගේ රජ්ජුරූ බවට එයා පත්තෙන්න්න හේතුවිච්ච ගුණ ධර්මටික. බුදවාන්දර පැහදිලි කරන මහලිට මහලී එතිෙන්ට යන්න මෙිනිහක්කාවා. ගුණ ධරමතයන්ද. මගත ඔබ කැමතිය එක අහන්නයි. හැයි ඒ හලා මේ පිනින් මම සක්‍ර දෙ යුවේවා කිය පාර්ථනා කරන්න දෙපා. ඒ පිනින් ඉදම් මේ පුං්ඥ කම්මං ආසවාක්‍යාව වහන්ගොතු. ඒ මට සියලු කෙල දුරකරන්න ලබේවා කිය ප්‍රාර්ථනා කරන්න. හැබැ එහෙම ප්‍රාර්ථනා කරාට අරට හොයාගෙන යනොට කොලපොත්තු හබ වෙන්ඩ පුළුවන්. අරටු හොයාගෙන යනොට කොල්ල පොත්තු. හම්බෙන බවත් මතක තියාගන්න ඒක දැන ගත්ත කියලලා ැරද්දක් වෙන්න ැහැ ඉනත්න නිර්වාණය ඔයාගෙන පුද්ගලයක් පිරීතු ගුණ ධර්මතියනවාඒ ගුණ ධර්මල ප්‍රතිඵලයක් විදියට සක්‍රදය සම්පත් පවල ලැබිලතිනවා. ගනවාද මාතා පෙත්ති බරං ජන්තුම් එක කියන්නේ මව්පියන්ව පස්සාන කිරීම මව්පියන්ටු පස්සාන කිරීම ඒත් සක්‍රසාම්පත්තිය දක්වා යන්න තරම් ප්‍රබලවෙච්ච පුුණන්න්‍ය මහිනයා. ඒනම් පේනවානේද. අම්ම තාතර උදව් කරන එක පුතේ උපස්සාන කරන එක එච්චර බලගතු පංකවා. අපි හිතුම් මේ උද ඇසනමටීවේ මේ කතාවහගෙන ඉන්න ධාරුවෝ මේ අයට හිතනවද දන්න නෑ. අපි කොහොම දම්මට උදව කරන්නේ. අපි කොහොමද තාත්තර උදව් කරන්නේ. අඩුගාන දරුවට බැරිද දැන්ටිකක් තේරණ ළමයෙක් නිසා. අම්මට වද නදී තමන්ගේ පුංචි ඇුම තමන් හෝද ගන්නවා කියර කිය. තමන්ගේ බත්කාන්න පිගාන තමන් හෝදගන්නවා කියලා කියන්න. අම්මට ගෙදර වැඩවලට පුංචි පුංචි උදව කරන්න. මේ උපස්සාන පටන්ගන්න තැන ය කොච්චර වදගෙනවාද අපිහින්දා. රැෑ දවල් නිදි නැතුව. ඒක නිසා මේ වැඩ කරන්න මං අම්මට උදහ කරන්න. අම්මළඟට වෙලා පුංචි පුංචි දවිට කොච්චරන්න තුළුවන්ද. පිත්න. වපියන්ටු පස්සාන කිරීම ඔයි පුංචි තැන්වලින් පටන් අරගෙන දැන් උපන්දිනි දවසකයන හිතන්න. අපි පෞගීදා සමාජ සංගායනවල කිව උපන්දිනි දවසට අම්මට තෑගක් දෙන්න කිය. තාත්තර් තයක්ගක් දෙන්න කියල කද මේ මම මංවැනි දරුවය කදවගේ දවසක බී කරෙවට නමු දරුවු එල්ලුවේ දෙදමාපියන් ඇ. පිංවත්ති මව්පියන්ටු පස්සාන කිරීම. ගෙදරදිීත් ඒවාගේම බාහිර සමාජදී වැඩට ය එක් විදිට. අපේ ජීවිත තිරිිපතු කරගතයතු ගුණනාංගයක්. වාාගතු වන්සේ වරයක වදාලා. යම් කිසි මිනිෙකුට අම්මට තාතරන අයගේ වඩහිතිලා එක වරහිසක අම්මවති යාගෙන අනිත්තු රහිසේ තාත්තවති යාගෙන ජීවිත කාලම කවනෝ නාවනවා පෝවනෝ බෙහෙත් දෙෙනවා. හැබැයි මවපියස්සන හසට පුංචිවත් සාධාරණයක් කරන්න බැරිවේ. හිතන්නක ආදරය කොච්චර ප්‍රබල කිය. ඒ නිසා මවපියන්ඩු පස්සාන කිරීම කියන එක පිඳාද උදේසන ඔබේ සිද්තිී යම් හැඟීමක් ඇති වෙන්න කියලාි අධිස්්ටාල කරවා. හවගේ කුලදෙටුවන් තමන්ගේ පරපුරේ වැඩිහිටියන්ට ගෞරව කිරීමක් කියන කතාාදවා. එකත් සක්‍ර සම්පත්පවා ලැබෙන පින්කවක් ැනහිටි දෑනේද. එකත් සක්‍ර සම්පොත්වා ලබෙන පංකවක් කියලා. පවුලි වැඩිහිට වන්නවා. සමාර් දෙවල් ලෙගුණඟෙන් අහන්න වෙනවා. පංවත්න වැඩිහිටියන් ගෞරුව කිරීම එතරම් වැදගත්නසා එබගේම පේසුනම් නය පහයින පින්මත්න කේලන් කියන්න තු එක එකක් සකර දෙවියන් වීමට පවා බලපාන පිකමු බෝ දැනඟති නෑන මොකදපුතය කේලමක් කියන්නේ මොකද පින්ඇත්ති කේලමක් කියල කියන්නේ තවසාහ තව කෙනෙක් අතර බේදයක් ඇතිවෙන විදිහ ප්‍රකාශයක් යා මේ යායටට කියන යාකීපගේ අට කියන. සමාර්හෙමයි කරන්නේ. එක එතනවා ඇතකොට දෙන්නම මං යාල්වික් කියලා හිතයි. දෙන්නම් මට කැමැතිවෙයි කියලා. එහෙම දෙන්නගෙන්ම ලහුණුදාගන්ඩකි හිල්ලා දෙන්නව නති වෙච්චිමනිසු කොච්චරද. ඒ මෙලවන්නේ පරලව මන්න තරන් දුක්කු දෙන්න වෙේද. එකිනෙකා බිඳවන්න කියේ ලං කියනට පින්වත්න සක්‍ර දෙවියන්ව උපදීමට තරම් පින්තිබුණු මිනිහෙකුට ඒ ගමන වලක්කන එකක්. තරක්නෙවෙයි ඉතාම මිහිරි වච්චන කතා කර එක තාම වැදගත් වච්චන කතා කරන. එකත් සක්‍ර දෙවියම්බීමට බලපාන පින්ක මබෝ දැනහිටී නෑනේද. පින්වත්නී බුදුහන්දුරු වදාාරනෝ යම කතා කරනකොට එක තමන්ට තර්වත්න අනුට තර්ථවත්නං දෙගොල්ලන්ට මර්තවත්නං එක හරිබේදගත් හැබ එක තමන්ට ප්‍රෝජනවත් නැත්තං අනුට ප්‍රෝජනවත් නැත්තන් දෙගොල්ලට ප්‍රෝජනවත් නැත්තං ඒව නිසර වචන නි රඟග න බරපතර වැඩක්කෝක බරපතර පශ්නයක් ෝක මොකක්ද ඔහේ කියවන්නේ දෙනවා. බලන්නක මිනිස් සූහය කියවකගේ වින්න කොචර වෙලාවක්න්නමද කියන ඒ සංසාර හැ අපි නොයකුත් සත්ත බවයන් වල ඉපතිලත් ක්‍රේ නිතනතර සසාදධ කරී ඉට පේක. තුර මනුසරෝකරයර නිහට න්න බෑ ඔහේ කියවවා ඔයි නිකරනේ කියවනක පාපයක් බවප දන්න ගන්නන්නේ පින්හත් ඒගනිසා නොබට යජනාවක්තිය නවා දැං. පිහිතම ගදරට කවරුරයනවා. එයා ඔහේ කියවනවා. අපිට හරි කරදරයි. එයාට වැඩකුත්නේ අපිට වැඩකුත්නන්නේේ හැබ ඔබට පුළුවන් එයා වෙනස් කරන්න. අප ඉතුම යා කියාගනවා දන්නවාද වැඩ දන්නවද වැඩක්. අරගොලු අදත් රඩ වෙලානේ. ස්‍රියගෙන ගිටගොඩු වෙෙද්දී. ඔ එගොල්ල රඩු වෙන්න පුළුවන් නොවැෙන්ඩත් පුළුවන්ගේ අපපතිනටති වැඩක් නේනෙ. එක නෙවෙයි. අපි රඩු නොවී මේ කාරණාව ගැන අපි කතා කරන්න ඔන් නැද්ද ඔබ සමග මාසමග රන්ඩු වඩ නෙමෙයි යාල්වෙඩ ඇවිදදැන් දිරායාම ලෙඩරෝග ළඟ ලඟ. ඒක නිසාපී ඒ පිල්ලි බඳවටික් කතාකරොත් හොඳ නැද පරිසම් වෙන විදිියක් කන. මෙන් මෙදිරම එක පරිවර්තනය කරගන්න පුරුවන් ඇැ තුම් ම දන්නවද වැඩ. අරගෙදර දන හිතුක්කාාරදී ගෙක්ගිහිල්. ආංෙම කියනකට ඔ ඒගොල්ල පැනලාගේට කියන නෙමයි මේ අපේවායස පැනල යනවානේද කං ඇහන තෝගේුත් කවක්ද බලන්න ඇස්පේ නැතුවගයත් කහොමද දාන් දෙෙන්නේ බනපුත් කියවන්නේ. ඇවි දින්න බැරල්ගියත් කහොමද ප පින් වැඩකට යන්නේ ඒ නිසා දැන්යතු මේ කාර බහ කිය කියිය නොයිකුත් වැඩ පස්සේ ගේප එක වෙනුවට අපිටික් පින් පස්සෙත්තියන්න පටන් මුද අ බුදු හමුදුරන පනිවිටේ පස්සේ තැන පටන් ගවමුද. දැ බලන්නක තමන්ට අපප පණවිඩි පරිවර්තනය කරගන්නද. එතකොට අර්ථවත්වචචන කතා කරන එක සත්‍ය කතා කරන එක ඒවාගේ පංවත් මේ ඇත්ත කතා කර කියනකත් හරි වැදගත්ත දෙ සක්‍ර දෙවියන්ල එපද දෙන්න හේතුුණනා කියන ඇත්ත කතා කිරීම එකන බොරු කියන කියනකුට සක්‍රදවන්න වැැ කියලනේද පිංවති සක්‍ර දෙව තරක් නෙවයි භාග්‍යතුනාාන්සන වදාල බුරු කියන්නට නොකල හැකි අපරාධයක් නැත. එක කියන්නේ ස්තිරයි දුගතියකම යපදන්නේ. එහනම් වැදගත් පනිවිඩයක් තියෙන උදේමඔබට මසුරුකමින් දුරු වෙන්න කියලා. මච්චේරවින යුක්කං. පිඟත්න මසුරුකම කියලා කියන්නේ සක්‍ර සම්පත්තියේ දේව සම්පත්තියේ මනුසම්පත්තිය පවා නැති වෙනකක්. මසුරු අද මසුරුයි. හර බරපත්තල විදිට ලෝකය අල්ලගෙනන්නේ. මසුරුකම තියෙන. දැම් පංවත්න මසුරෝ කියල කිව්වා එක ටිකක් අපි සරලව කියන එයා විීධංකරන්න ලෝබයි කියනවට වැඩ ටික් එ හකි පිතා. මසුරුකම. එතකොට පින්වත්න මසුරු නොවන කෙනෙකුට දෙවියන්වීමට පවා හැකයාව තියෙන බවයි මෙකින් පැහැදිලි වෙන්න. ඒ වගේ ො කරෝධ නොකිරීම කියලා කියන්නේ සක්කර දෙවියන් වීමට පවා බර්ර පතර ලෙස බලපාන පුුණි මයිමයක්. පගත්න කෝධ නොකරනවා කියලකිවහම දැන් අපේ සමාජයේ ගොඩක් අය හිතනවා යම්කිසි කෙනෙක් එක ඇතිකරගත්්‍ර වෛරයක් දිගිදිගටම් පොවත්තගන යනයක හ කමක් කියලා. මම මිනිහට පාඩමක් උගන්ලා තමයි අතර වෙන්නේම සම කියන්න. මේලාට අදද සූදානගෙනවත් දන්නන්නේ කාටට පාඩමක්කු ගන්නන්ට යන්යි. පංමතිමං කුට යෝජනා කරනවා. එකකිනට පාඩක් උගන්න ගන්නිට අපිට වෙලාවක්නෑ අපිට ඉගෙන ගන්න පාඩමක්තිෙනවා. පෙර භවයන්වල් අප වෛර කල මිනිස්සු. අපට වෛර කළ මිනිස්සු මේ බවත් අපි ඉදරහිටලා හම්බව වෙන කිසිම වැරදක් නැතුව මහා පාරදට බණිනවා ඔබට හම්මිලන දෙහම අය ඔබේ ආයතනෙ ඇැති ඔබේ ඉස්කෝලෙත් ඇති ඔබ කිසිම වැරන්ද කරලනෑ ඒවනාට ඔහුට හෝ ඇයට බෝ පේනෑ කොඉංහරි පැටලෙන්න්නමයි එන්නේ ආංහෙම කෙනෙක්කිනවන මතක් කරගන්න මේ සංසා රහතුරය කියල දහම තියෙන පවත්න සමහරය පලිගණඩේනවා සහෝදරය වෙලා බිරින්ද වෙලා සැමීිය වෙලා දරුව වෙලා එක ගමටනවා එක ආයත්තිනට එනවා මොකට දෙන්න මේ පලි ගන හිතන් ඔක්කොච්චර රපදල කතාපත්ත. දෙහෙම ක කියලදැ ගෙදරින් නොක්කොමල පිග්ඩාපුො ඇත්තු කෙ තනන්නෙවා. නමුත් පින්වත්ති මේ සංසාර හතුරු කෝද කිරීමනිසා ඇති වෙච්ච දේවල් දිගිදිකටවා. එක නිසා ඔබට පණවිඩයක් තියෙනවා. එ බවයන් වල තරහකාරයෝ මගතොටේ දිහම් වෙලා ඔබත් එක්ක කේන්ති ගන්නවා මේ බව අපි එගොල්ලොන්ට පාඩංමු ගණන්නට කිල්ල මෙගල්ඟ මතු වට රයියවා මේදී අුතිෙන් හදා ගන්න කට්ටියත්තක් එන්ඩ අපිට සංසාර ගතාතුර දයෙනවා. ඒ නිසා ක්‍රෝධ කරනවා කියලා කියන්න. සක්‍ර සම්පත්තිය අහින් වෙනකක් අප තරක්න වේ පින්වත්න්නේ අපිට සුග්ගතිය පහි වෙන එක. දුගතියට පයි යන එකක් රෝධ ොරන්නා තමයි සක් සක්‍ර දෙවියන් තත්ත්වයට පවා ගමන් කරනවා ඇතුලක එතකට පවත්න මේ ක්‍රෝධයෙන් තොරවීම මංගට යෝජනා කරනවා අද හොහද දවසක් මොකටද තරාකාරට සමාවදය ඔය අයතන බාකමැතිම ගෙනක්ත්ති කද කතා කර මත්‍රී කර ඔබ අක්කමැතිම කෙනට උදව්වක් අවශ් වෙලාවක කැම්මතිම කෙනෙකුට වඩා උදව් කරන්න එතකොට සංසාර තරාකාරයක් මේ බවේදම යාළු වෙනවා එකඉතිින් ඉවර වෙනවා ඉතිින් හැරපිට මේක ඉවර කරන්න වට තැනක් නෑ නෑනෑ ඔය හාමුදුරුවමුණා කිව්වත් මැරඩ කලින් මිනිස්සුන්ට වරදිනවා බලන්ඩමයි මට ඕනේ හි කියනනේ පිලත්නි කෝදන සූත්‍රය කියනවා යම්කිසි කෙනෙින් තමන්ග තරහාකාරයක්ට නිින්දයන්න ඇත්තං හොඳයි කියන හිත හිත ඉන්නේ හැබැයි ඒක ප්‍රතිඵලයක් ලෙස තමන්ටම තමයි ඉන්දයන්න ඇති කියලා තමන්ග තර්හාාකාරයක් අවලස්සන වෙනවනං හොඳයි කිය හිතන්නේ හැබඒ ප්‍රතිඵලයක් ලෙස ඒ අනෙවෙ අවලස්සන වෙන්නේ මේ ක්‍රෝධෙසි තිෙවිල්ල රයිද නෑ පුති තමන්ව ලසන කරනවා. අපේ හිත කියන්නේ අපේ තරහාකාරය ඇත්තක අනික කට්ියත් තරහ නොනක් හොද ඒ එමන දිතන්නේ. ඔබේ හිතන්න ඔබේ පවුලෙඉන්න ඔබ අකමැති කෙනාව ඇසුරු කරන නෑ දැයුත්ත පටිටික් මගරන්නවානේද. කෙේ බේම ඔබම කියනවා ඔය ගොල්ල එක පැත්තක්නේ වෙන පැත්තක් කියලා. සමර මිනිස්වීන්නෝ යාටම ඔයාගේ තරහැන්වටනෑන. දෙගොල් ඇැසු කරනවා ඔබ කියනවා එගොල් එක පැත්තත් කියලා. ඒයිම කියන්නේ පැති බෙදාගෙන අයිති කරගන්න හන්ඩ වෙන්න අපිට කිසි දෙයක් නැතිදා. එහෙම සිතිවිලයි වෙනස් කරගන්න කියලා. පං අත්ති එහෙම අපි හිතන්නම නැතුව බොහෝ පුද්ගලයන්ට වෛර කරනවා මදිවට අපි තරහා කෙනත් එෙක්ක අනිත්ත තරහ වෙන්න ඕන කියලා හිතලා කිය. ආ නෙම හිතනකොට. අනිත්ත ඇත් සමාජෙන් කොංව ඒවා කියල හිතනකොට. ඒවිතරක් නෙමේ යවා අනි කට්ටියව එ තරහා කරවන්න ලි දඟලනකොට. අපි උම්ම තමයි සමාජයට පාවෙන් නරකමිනේ. මා කුවක මිනිහෙක්මමා දුෂ්ට මිනිහෙක් හා වයිරක් කාරය. ම පලිගන්න විිනිහෙක් කියලා ඒ බේම සමාජය බෝදානයි. පලන්නකේ වැඩිබොට මන. ඒවිතරක් නෙවෙයි පින්වත්නී දරුවනේ ඔබට අද කියාදන්නඩ ඕනේ. තරාකාරී කිතන තමන්ගේ තරාකාරයා හතරාපායන වනං හොදයි කියලා ඒ සිති විල්ල මුොදරෑනේ ප්‍රතිඵාලයක් රෙස කාටදාපායන්න තවන්ටම තමයි පින්වත්න ප්‍රෝධ කරන්න අය අතර ක්‍රෝධ නොකරන්නේෙී සිටීමෙන්. ඔබට ලැබෙන මහත් වූ ලාභය උතුම් නිර්වාණ ලාබයට මගකිවුණයි හැබැයි අතර මගහම්මෙන් ලාබය සක්‍රපදවිය දක්වාව යහැ මේ උතුම් පනවිදිත්. අවුතිසාාවසි දෙවියෝ සත්පුරුශුරියැයි කියන්න වූ එවතුම් මිනිසුන්ගලල එකතුවන්නට අද දවසත් අත්තනක් කරගන්න කියලා හිල් සමාජී සංගායන සමගින් ජෝජනා කරන යලික් මොනගැෙමේ බලාපොරොත්්‍ර නිහන් වෙනවා ඔබට තෙරුවන් සරණයි සමාජ සංගායනා